සැමදා සමහන් සැමදා සුවෙන් ගල් නගරේ පහළ ඩික්සන් පාරේ ආණ්ඩුකාර කාර්යාලය අසලදී ඊයේ රාත්‍රී 7:40ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණා. වෙඩිතැබීම සඳහා නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් යතුරුපැදිකින් අදාළ මෝටරරථය හඹා යන ආකාරය ඒ අසල CCTV කැමරාවක සටහන් වී තිබුණා. වෙඩි ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ මෝටරරථයකින් ගමන් කරමින් සිටි ගාල්ලේ ව්‍යාපාරිකෙක්. පොලිසිය පවසන්නේ T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතැබීම සිදු කර ඇති බවයි. ඒ අනුව ව්‍යාපාරිකයා ගමන්ගත් මෝටරරථයේ ස්ථාන රැසකට වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ අයුරු දක්නට ලැබුණා. එමෙන්ම එම ස්ථානයේ තිබී හිස් පතරම් කොපු 24ක් පමණ පොලිසිය සොයාගෙන තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා කඩිනමින් කරාපිටේ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණත් ඔහු මිය ගිය බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ. මියගේ ගාල්ල නිමියඳුම් අලෙවිසලක හිමිකරුවෙක් වන 61 හැවිරිදි ලලිත් වසන්ත මෙන්ඩිස් මහතායි. ඔහු රාජ්‍ය අමාත්‍ය DV චානක මහතාගේ මාමණ්ඩිය වනවා. වෙඩිතැබීම සිදු වූ ස්ථානයේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිනි විධානගමගේ මහත්මිය විසින් සිදු කරනු ලැබූ අතර අධිකරණ වෛද්‍ය නිලධාරියාත් එහි පැමිණ පරීක්ෂණ පැවැත්වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළා. ඒ වෙඩිතැබීම කරේ කවුද කියන එක කිසිම ආකාරයක අනාවරණයක් නැහැ. කිසිම කවුද වෙඩිතැබීම සිදු කළේ කියන එක සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ගාල්ල මුලස්ථාන පොලිසිය, ඒ වගේම ගාල්ල අපරාධ කොට්ටාශය, ඒ වගේම කොට්ටාශ අපරාධ විමර්ශනාංශය විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. සැකකරුවන්ත් අඩංගුට ගැනීමට, ඒ වගේම ඇයි මේ වෙඩිතැබීම කරේ කියන කාරණය අනාවරණය කරගන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.